सुबह सुबह लत्तला केवा है मोटे में यदि अगर थामन मगे चैनल का सब्सक्राइब कर लेना तो सब्सक्राइब कर ला एक ते इन्ने मगे चैनल का एक නත්තලගෙන කතා කරද්දී නත්තල් කියන ෆීලින් එක අපිට එන්නේ කොළපාටයි රතුපාටයි දැක්කම. ඉතින් කොළපාටයි රතුපාටයි දැක ගමන් අපිට නත්තලේ ෆීලින් එක එනවා. ඉතින් මේ කොළපාටයි රතුපාටයි නත්තලට අපි පාවිච්චි කරන්නේ ඇයි? කවුද මේ වගේ තීරණයක් ගත්තේ කොළපාටයි රතුපාටයි තමයි නත්තලට පාවිච්චි කරන්න ඕන කියලා? ඉතින් අන්න ඒ කතාව තමයි අදම කියා දෙන්න යන්නේ. ඉතින් මොන වගේ හේතුවක් නිසාද කවුද මේ රතුපාටයි කොළපාටයි නත්තලට ආදේශ කරගත්තේ කියලා තමයි අද මම කියා දෙන්න යන්නේ. ඔන්න ඉස්සර ඈත අතීතයේ ජීවත් වුණ කෙල්ටික් කියන ජන කොට්ටාසය විශ්වාස කළා මිඩල් ඔෆ් වින්ටර් එකේ හෝලි ප්ලාන්ට් කියන එක ගේනවා කියලා ලස්සන වගේම සෞභාග්‍යය. ඉතින් ඒගොල්ලෝ එයාලගේ වල රතුසා කොළ වලින් සමන්විත වෙච්ච මේ ප්ලාන්ට් එකෙන් සැරසුවා. සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් සංකේතවත් කරන්න. ඉතින් මේ අයගේ මේ පුරුද්ද කාලයක් යද්දි පරිවර්තනය වුණා රතුසා කොළ පාටින් ඩෙකොරේෂන් කරලා ගෙවල් වල සරසන්න. ඉතින් ඊට පස්සේ ඒක ට්‍රැඩිෂන් එකක් බවට පත් වුණා ලෝකේ වටාම. ඉතින් මේක නත්තලෙක් ආදේශුනේ ලෝකේ වටාම ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය වුණා ජේසුතුමාව සංකේතවත් කරන්න නත්තලේ. ඉතින් කතෝලික ජනතාවගේ විශ්වාසය තමයි මේ පාටවල් ජේසුතුමාගේ කටුවටුන්න නිරූපණය කරනවා කියන එක. මේ රතු බෙරි වලින් සංකේතවත් කරන්නේ ජේසුතුමන්ගේ රුධිරයයි. ඒ වගේම කොළපාට පත්‍ර නිරූපණය කරන්නේ ජේසුතුමන්ගේ කටුවටුන්න වට කර තිබු ගස්වල කටු ලෙසයි. ඉතින් මෑත කාලයේ රතුසා කොළ නත්තලේ ප්‍රධානතම පාට දෙක බවට පත් කරන්න ලොකුම හේතුවක් වුණා 1931 දී කොකා කෝලා කම්පැනි එකෙන් ඉදිරිපත් වුණ මැගසින් ඇඩ් එක. මේ කොකා කෝලා කම්පැනි එක 1931 දී හැඩන් කියන චිත්‍ර ශිල්පියාට බාර දෙනවා නත්තල වෙනුවෙන් පේපර් ඇඩ් එකකට සිතුවම නිර්මාණය කර දෙන්න ලෙස. ඉතින් මොහු අඳින සිතුවම තමයි ඉතාමත් සතුටින් ඉන්න සුදු දිග රැවුලක් සහිත රතු කබායක් ඇඳගත් මිනිසෙක් සහ ඔහු වටා කොළපාටින් හැඩගැන්වුණු බෝඩ එකක් සහිතව කොකා කෝලා බෝතලයක් පානය කරනවා. ඉතින් මේ සිතුවම කොතරම් දුරට ප්‍රසිද්ධ සාර්ථක වුණාද කියනවා නම් ගොඩක් නිර්මාණ ශිල්පියෝ පටන් ගත්තා මේ සිතුවම ආශ්‍රයෙන් මෙම් පාටවල් සංකලනයෙන් තවත් නිර්මාණ බිහි කරන්න. ඉතින් මේ නිර්මාණයට පුළුවන් වුණා මිනිසුන්ට හිතන්න සලස්වන්න සහ විශ්වාස කරවන්න. සැන්ටා කියන්නේ රතු ලෝගුවක් ඇඳන් කොළපාට ට්‍රීස් වලින් වටවෙච්ච පුද්ගලයෙක් කියලා. ඉතින් එහෙම තමයි මෑත කාලේ රතු කොළ නත්තලේ ප්‍රධානත පාටවල් දෙක බවට පත් වුණේ. කොළපාට රතුපාටයි නැතුව අපිට නත්තල් කියන ෆීලින් එකක් එනවා අඩු. ඉතින් කොළපාට රතුපාටයි ඉතාමත් විශේෂ පාට දෙකක් මේ නත්තල් කාලේට. ඉතින් අද මම කියා දුන්නේ මොන වගේ හේතුවක් නිසාද මේ කොළපාට රතුපාටයි අසිරිමත් නත්තලට ආදේශ වුනේ කියලා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.